ඒ විතරක් නෙමෙයි අදිවාසනා පහතබ්බ. අතිවාසව අදිවාසනා පහතබ්බ. ඒ කිවි පින්වත්නි ඉවසීමෙන් දුරු කරන්න තියෙන කෙලෙස් තියෙනවා. එහෙම කිව්ව අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක උගන්වනවා සූත්‍රේ නම් සීතල ඉවසන්න වෙනවා උණුසුම ඉවසන්න වෙනවා කුසගින්න ඉවසන්න වෙනවා වෙලාවල්. ඒ තැන් වලින් කෙලෙස් උපදින්න බැයිද? පුළුවන්. අපි හිතමු තද අවුවකදී ඔබට කෙලෙස් උපදින්න බැයිද? මේ කාල කන්නේ අවුව අදත් සැරට වැටිලා ගැටුමක් පටිග මේ කල්යන්නේ නිවන. එතකොට එහෙනම් මේක ලෝක ස්වභාවය. අවුව එහෙම තමයි. ඒක මට අපහසුයි මං හුරු නැති නිසා කොහමරි මම මේකෙන් ටිකක් දුරස් වෙන්න බලන්න ඕන. මේ විදිහට මේ පුට්ටස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති කිව්වේ. ඒ සාමාන්‍ය ලෝක ධර්මතාව වලින් කම්පා වෙන්නේ නැහැ. අපි තුන් මිනිහ බඩගෙන ඉන්නවයි කියලා. ඉන්න බෑ දුක හිතුනොත් මම මෙහෙම හිටපු මිනිහෙද්ද අම්මා හිටියනම් මට කන්න හම්බෙනවා නෝන හිටියනම් කන්න හම්බෙනවා මහත්තය හිටියනම් කන්න හම්බෙනවා බලන්නකො මේ මෙතන ඇවිල්ලා මට වෙච්ච දේ කී කියා හිත හිතා බඩගින්නේ හිටියොත් වැඩෙන්නේ මොනවද කෙලස් කල්යන්නේ මොකද්ද නිවන ඉතින් ආශ්‍රව අපි හිතමුකෝ එහෙම නැතුව එහෙම තමයි කුසගින්න කියන එක සාමාන්‍ය දෙයක් ශරීර ස්වභාවේ නමුත් මේ වෙලාවේ ආහාර හොයාගන්න බැරි හේතු ටිකක් තියෙනවා ඒක ඉවසීමෙන් දරා ගන්නවා සීතල ගැනත් උහුමයි ඔහොම හිතුවත් පින්වත්නි ජීවිතේට ලං වෙන අසතුටු දායක සියල්ලම අවබෝධයෙන් දකින්න පුළුවන් මිනිහ ළඟ අදිවාසනා පහතක් පා තියෙනවා